සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට අද මැදින්පුර පසළොස්වක පොහෝ දිනේ සංඝාධිකරණය සමගින් ඔබ අප එක්වන මොහොත. පොහොය දවස කියන්නේ අපේ ජීවිතයේ දෙස නැවත එබී බලන්නට වෙනුණු දවසක් විදිහට මම හඳුන්වන්නට කැමතියි. අපි බොහෝ විට කැඩපත ඉදිරියට ගිහිල්ලා අපේ රූපේ තිබෙන්නා වූ අඩුපාඩු වැරදි හදාගන්නවා. හැබැයි ජීවිතයේ දෙස ඔබ මොහොතක් හෝ හැරි බැලුවද ජීවිතයේ දෙස කැඩපතකින් දකින්නාසේ ධර්මයෙන් දකින්නට හැකිනම් ඔබේ ජීවිතයේ තිබෙන්නා වූ බොහෝ දුක්කම් කටළු ගැටළු වලට විසඳුම් හොයාගන්නට පුළුවන්. අපි හැමදාමත් සංඝාධිකරණයේ වැඩසටහනින් උත්සාහ දරන්නේ අපේ ජීවිතයේ තිබෙන්නා වූ ගැටළු දුක්කම් කටළු ධර්මයේ තුලින් නිමා කරගෙන එයට විසඳුම් සාගෙන ජීවිතය දිනන්නට නිවන් මගට යන්නටයි අපි හැමදාමත් උත්සාහ කරන්නේ. අද දවසේදීත් අපි සංඝාධිකරණයේ වෙනුවෙන් මාතෘකාව වෙන් කරගන්නේ ආදරය සහ මෛත්‍රිය. ආදරය සහ මෛත්‍රිය පිළිබඳව අද මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අපට කතා කරන්නට හොඳම දවසක් විදිහටත් මම හඳුන්වන්නට කැමතියි. ඊට හේතුව තමයි අපි බුද්ධ චරිතයේ දෙස බලන විට මැදින්පුර පසළොස්වක පොහෝ දිනේ, ඒ කියන්නේ අද වගේ පුර පසළොස්වක පොහෝ දිනයක තමයි අපමහා ලෝතුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් පුරයට තමන්ගේ ඥාති පරපුර සාගෙන දහම් දෙසන්නට, ඔවුන් සසර කතරින් එතෙර කරන්නට ඒ ගමන ආරම්භ කරන්නේ. ඉතින් මැදින්පුර පසළොස්වක පොහෝ දිනේ සංඝාධිකරණයේ වෙනුවෙන් වැඩමකට වදාළ ගෞරවනීය අපේ මහා සංඝරුවන මා පිළිගන්නවා. ප්‍රථමයෙන්ම මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙනේ විහාරාධිපති හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි අපේ ස්වාමීන් වහන්සේව මා බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. එවැගේම අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩකත්නුරුවේ විනීත ස්වාමීන් වහන්සේවත් මා ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හැඳුරුනේ, අපි ප්‍රථමයෙන්ම අපේ ඔලගන්වත්තේ චන්ද්‍රසිරි අපේ ස්වාමීන් වහන්සේගෙන් මා විමසන්නට කැමති මේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනය ආදරය සහ මෛත්‍රිය වෙනුවෙන් අපි වෙන් කිරීම අදට කොයිතරම් වටිනවද? හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මං හිතන්නේ මුළුමහත් ලෝකේම ඉන්න මිනිස්සු ආදරය, කරුණාව, සෙනෙහස, මෛත්‍රිය ඉල්ලා සිටින කාල පරිච්ඡේදයක්. විශේෂයෙන් ආදරය බලාපොරොත්තුවෙන් සිටින දහසක් දෙනා සිටිනවා. ඒ වගේම ආදරය, කරුණාව, මෛත්‍රිය නොලබපු දහසක් පිරිස, ලක්ෂ සංඛ්‍යාත පිරිසකුත් මේ ලෝකයේ තුළ, විශ්වය තුළ සිටිනවා. ඇත්ත වශයෙන්ම මේ වචනයත් එක්ක අරගත්තට පස්සේ මේක බොහොම සංකීර්ණයි. يعني මේක බොහොම සංකීර්ණ වචන දෙකක්. ඒ නිසා මට හිතුණා මේ සාකච්ඡාවේදී මූලික වශයෙන්ම අපට ඉතාමත්ම හොඳට පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා මේකේ පැතිකඩ බල දෙකක් තිබෙනවා. එකක් තමයි මේ කියන වචන කීපය තුළම තියෙන මනෝමූලික ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගන්න එක. එහෙම නැත්නම් ආභ්‍යන්තරික වශයෙන් තිබෙන ඒ චෛතසික ස්වභාවය කොයි වගේද කියන එක අවබෝධ කර ගැනීම. ඊට අමතරව මෙය බාහිර වශයෙන්, බාහිර සමාජයට, ලෝකයට, ගස්කොළන් වලට, සතා සීපාවට කොහොමද බලපාන්නේ කියන එකත් අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හැමදාම ආදරය කියලා කියපුවහම නිතරම කතා කරන දේ තමයි තරුණියක් සහ තරුණියක් අතර තිබෙන ආදරය කියලා කියන්නේ. ඒක තමයි අපි සමාජයේ තුළ අපට ඉහළටම මතුවලා තියෙන කාරණාව බවට පත් වෙන්නේ. අපි ඒක ගැන සාකච්ඡා කරමු. මට ඊට ඉස්සෙල්ලා මට හිතුණා අපි බොහෝ වෙලාවට ආදරය සහ කරුණාව, මෛත්‍රිය කියන වචනත් එක ගන්නකොට අපේ ප්‍රතිමූර්තිය බවට පත් වෙන්නේ අපේ බෝසතරන් වහන්සේ. ඒ වගේම සිද්ධාර්ථ චරිතය, බෝසත් චරිත, යසෝදරා දේවිය පිළිබඳව සඳහන් වෙන එක. ඊළඟට අපිට වෙස්සන්තර ජාතකයේ මේවා අපේ ජන ජීවිතයට වගේම අපේ ජීවිතයට බොහොම සමීපයි. හැබැයි මට හිතුණා ඒ එවැනි කතාවකට යනවට වඩා මේ සම්බුලාව ගැන කියලා මට හිතුණා මේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. එහෙමයි පහඳ. බොහෝ දෙනෙක් මේ කතාව දන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ කියන කතාව ඇතුළේහි හරි ලස්සන සහ සුන්දර සහ බොහොම සංකීර්ණතාවක් හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සොතිසේන රජතුමා තරුණ කාලයේදී යාගේ රාජ්‍ය ලැබෙන තමන්ගේ තාත්තගෙන්, එතකොට තාත්තා තපස් රකින්න යනවා. එතකොට සොතිසේන කාලයක් රජකම් කරනකොට ඔහුට කුෂ්ඨ රෝගයක් ඇති වෙනවා.
ඒ කුෂ්ඨ රෝගී ඇතිවිච්ච නිසා ඔහු රාජ්‍ය අත්හැරලා වනගත වෙනවා. වනගත වෙන වෙලාවේදී ඔහුගේ බිරිඳ විදිහට හිටපු සම්බුලාවත් ඔහු සමග යනවා. එතකොට අපි දන්නවා මේ විසන්තරිත් විශේෂයෙන් විසන්ත රජතුමා වනයේට යනකොට විශේෂයෙන් විසන්තරගේ බිරිඳ තමන්ගේ ස්වාමි දියණියත් අත වශයෙන්ම ඔහු සමග වනයේට යනවා. ඔහු කැමැත්තෙන් මෙයන්නේ ලොකු පරිත්‍යාග කිරීමක් කරනවා. සම්බුලාවත් අත වශයෙන් මෙතන ලොකු පරිත්‍යාගශීලී ස්වරූපයක් කරනවා. වනයේට ගිහිල්ලා වුන් වනයේදී බොහොම ලස්සනට ජීවිතය ගත කරනවා. අත වශයෙන් බොහොම නිදහස් ජීවිතයක්. සම්බුලාව කැලේට ගිහිල්ලා පළවැල සහ අනිකුත් ඖෂධ ගෙනල්ලා තමන්ගේ සම්පුරුෂාට අවශ්‍ය කරන දේවල් සපයා දෙන ගමන් බෙහෙත් හේත ආදියත් ගෙනල්ලා ඔහුට උපස්ථාන කිරීමක් කරනවා. දවසක් සම්බුලාව නාන්න ගිය වෙලාවකදී තෙත දියරෙද්දි පිටින් ඇය ගොඩට එනකොට රාක්ෂියෙක් ඇයව දකිනවා. ඒ දැක්කහම ඇය පිළිබඳව රාගික සිතක් ඇති කරගන්නවා රාක්ෂියා. ඇය පොළඹව ගන්න උත්සාහ කිරීමක් කරනවා. එහෙමයි. හැබැයි ඇය හොඳ ප්‍රතිභක්තියක් තිබිච්ච කාන්තාවක්. ඇයකට රැවටෙන්නේ නැහැ. ඔහු සමග සටන් කරන වෙලාවේදී කතාවේ සඳහන් වෙන්නේ සක්‍රදේවේන්ද්‍රයා මේක දැක්කා කියලා. සක්‍රදේවේන්ද්‍රයා ඇවිල්ලා සම්බුලාව මුදා ගන්නවා. එහෙමයි. ඊළඟට සම්බුලාව තමන්ගේ ස්වාමිපුරුෂ හොයාගෙන යනවා. වෙනදා කැලේට ගියපුවාම කල් වේලා ඇතුව එන සම්බුලා අද දවසේදී විශේෂයෙන් ටිකක් පරක් වෙලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා සාමාන්‍ය ජීවිතය තුළ ආදරය දෙදරා යන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සැකේ කියලා කියන්නේ. එහෙමයි. බොහෝ වෙලාවට පවුල් සංස්ථාව තුළත් පෙම්වතුන් පෙම්විතයන් අතරත් සහ ඒ විතරක් නෙමෙයි අර විශ්වාස පරමාඥාති කියලා කියන ඒ ඥාතිත්වයේ එහෙම නැත්නම් ඒ පරම විශ්වාසය කියලා කියන එක නැති වෙලා යනවා යම් යම් සැකයන් නිසා. රජු සැක කරනවා තමන්ගේ බිරිඳ පිළිබඳව. ඔහු ඈතකට ගිහින් හැංගිලා ඉන්නවා. සම්බුලාව තමන්ගේ ස්වාමිපුරුෂයා ඉන්න තැනට ඇවිල්ලා වටේ හොයනවා හොයනවා. නමුත් ඔහුට හොයාගන්න පුළුවන් කමක් ඇයිට හොයාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අන්තිමේට සොත්තිසෙන් රජතුමා හිතනවා කල්පනා කරනවා තමන්ගේ බිරිඳෙන් කලන්ත දාලා වැටේ කියලා. ඔහු වෙනවා. ආවට පස්සේ අහනවා ඇයි මෙච්චර පරක් වුණේ කියලා. ඇය කියන්නේ මම මේ වගේ අකරතැබ්බයකට මුණ පෑවා කියලා. හැබැයි රජතුමා එක පිළිගන්නේ නැහැ. ඒක සාධාරණයි. ඒක සාධාරණ සිදුවීමක්. ඇයට අවශ්‍යතාවක් තිබුණා තමන්ගේ අත් වශයෙන්ම තමන්ගේ තියෙන නිවැරදි බව පෙන්වන්න. ඒ නිසා ඒ කරන්නේ රජතුමාට කියනවා රජතුමනි මම නිවැරදි. මගේ නිවැරදි බව තමා පිළිගන්න. ඒ නිසා මම සත්‍යක්‍රියාවක් කරනවා. ඒ තමයි මේ ජලභාජනයක් අරගෙන මගේ පතිවෘතා මම සත්‍යක්‍රියාවක් කරනවා. මේ ජලභාජනය අරගෙන සත්‍යක්‍රියාවක් කරලා ඒ කතාව කියනවා මේ විදිහට සිද්ධි වුණේ කියලා. ඔබතුමාගේ ඇඟට මම මේ වතුර එක දානවා. ඔබතුමාගේ ඇඟ සුවපත් වෙනවනම් මම සත්‍ය නම් නිවැරදි නම්. ඇයි ඒ විදිහටම කරනවා? රජතුමා සුවපත් වෙනවා කුෂ්ඨ රෝගී. රජතුමාත් එක්ක ආපෝසරයක් තමන්ගේ නගරයට ගිහිල්ලා රජකම් කරනවා. ප්‍රශ්න තියෙන්නේ සොත්තිසෙන් රජතුමා නගරයට ගියපුවාම තමන්ගේ අන්තපුරේන බිරින්දෑවරුන් එක්ක කාලය ගත කරනවා. එහෙත් තමන්ගේ තමන්ට උදව්පකාර කරපු බිරිඳ අමතක කරනවා. එහෙමයි. ඒ වෙලාවේදී සොත්තිසෙන රජතුමාගේ තාත්තා කියනවා පුතා ඔයා අසරණ වෙච්ච වෙලාවේදී වාට කවුරුත් හිටියේ නැහැ. මේ ඉන්න බිරින්දෑවරු කවුරුත් වාට හිටියේ නැහැ. ඔයාට හිටියේ සම්බුලා විතරයි. ඒ නිසා ඒව අමතක කරන්න එපා කියලා කියනවා. ඇය තමන්ගේ හිතේ වේදනාවෙන් ඉන්නවා. අන්තිමේට රජතුමා සොත්තිසෙන රජතුමා මේ සම්බුලාව පිළිබඳව සෙනෙහසක් ආදරයක් දක්වනවා. ගයන් මේ කතාව වෙත ලොකු සංකීර්ණතාවක් තියෙනවා. මා කියන්න ගියේ උත්සාහ කළේ එකක් තමයි මිනිස්සෙකුට දැන් කාන්තාවකට තමන්ගේ ස්වාමි පුරුෂයා රජකමේ හිටියත් වැඩන්නේ රජකමටත් වඩා ඉහළින් වටිනවා ඒ ස්වාමි පුරුෂයාගේ ආදරේ කරුණාව සෙනෙහස කියලා කියන එක. ඒ නිසා ආදරේ කරුණාව සෙනෙහස නැති වෙන තැන මිනිසුන්ට මානසික වශයෙන් ලොකු ව්‍යාධියකට පත් වෙන්න සිද්ධ වෙනවා. සම්බුලාව තමන්ට ස්වාමි පුරුෂයාගේ ආදරේ කරුණාව නැති වෙනකොට ඇයි ශාරීරික කුෂෙවෙන්න පටන් ගත්තා වේදනාවට පත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි අද මේ සාකච්ඡාව තුළදී මට හිතුණා ආදරේ කරුණාව සහ ඒ වගේ මේ ආශ්‍රිතව තිබෙන මනෝභාවයත් එක්ක මේක ලොකු සංකීර්ණ සාකච්ඡාවක්. ඒ කියන්නේ සංකීර්ණ වශයෙන් සාකච්ඡා කරන්න තියෙන දෙයක් තමයි අපි මේ අපේ ජීවිතයට ඔබේ ජීවිතයට දැනෙන විදිහට මේක අපි ස්පර්ශ කරන්න උත්සාහ කරන්නේ. ඒකට අපි ආදරේ කරන්න බලාපොරොත්තු වන අය විශේෂයෙන් අපි දැනගත යුතු දේ මොකක්ද? අපට ඒ ආදරයත් එක්කම එන මෛත්‍රී කියලා කියන එක අපේ ජීවිතයට කොයිතරම් සමීපද කියලා කියන කාරණාව මම හිතන්නේ අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා.
මේ ආදරය සහ මෛත්‍රිය මත තමයි අපේ හිතේ නිවීම තියෙන්නේ. අපි දවසේ වැඩ කටයුත්තක් කරනවා නම් මේක සාර්ථකව කරගන්නට අපි අවට ඉන්න අයගෙන් අපි බොහෝ විට ආදරය මෛත්‍රිය බලාපොරොත්තු වෙනවා. මේ තුල තමයි අපේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ. අපි හඳුන්නේ මං අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති අපේ පූජ්‍යපාද කුඩා කත්නූරුවේ විනීත හාමුදුරුවන්ගෙන් අහන්න කැමති හිතේ සැනසීමට මේ මාතෘකාව කොයිතරම් වටිනවද? මේ අවස්ථාවට වැඩම කොට සිටින ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවසරයි අපේ ඔලංගවත්තේ චන්දසිරි හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ගයන් මහත්තයා අපේ හාමුදුරුවම සඳහන් කළා ජීවිතයට කොයිතරම් ආදරය අවශ්‍යද, ඒ ආදරය කොයි විදිහටද එක එක අය භාවිතා කරන්න කියන එක පිළිබඳව උන්වහන්සේ මනාව පැහැදිලි කළා. ඇත්තටම දැන් ආදරය වගේම අපේ අනිත් මාතෘකාව තමයි මෛත්‍රිය කියන මාතෘකාව. සමහර වෙලාවට අපි දැක්කා ගොඩක් තැන්වල මේ ආදරයයි මෛත්‍රයයි සමාන හැටියට ලියන්න කියන්න උත්සාහ කරනවා. එහෙමයි. ඇත්තටම අපේ ජීවිතවලට ආදරයත් අවශ්‍යයි මෛත්‍රයත් අවශ්‍යයි. මේ දෙකම අපේ ජීවිතවලට අවශ්‍යයි. හැබැයි මේ දෙක සමාන බවක් පේන්නේ නැහැ ධර්මානුකූලව බැලුවහම. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපේ හාමුදුරුව සඳහන් කරපු ජාතක කතාවේ පැහැදිලි කළ ආදරය කොයි වගේද කියලා. ආදරය සත්‍යක්‍රියාවක්, ආදරය මහා ශක්තියක් හැටියට අපි ඒකම දකිනවා සඳකිඳුරු ජාතකයේදී. දැන් අද පොය දවසට විශේෂයි, බුදුහාමුදුරුව කිඹුල්වත් නුවරට වැඩම කළයින් පස්සේ යසෝදරාවට අතීත ජීවිතයේ බන්ධනය මතක් කරන්නේ සඳකිඳුරු ජාතකයෙන්. ඒකෙදි සඳකිඳුරියට ආදරය කරපු රජුරෝ සඳකිඳුරාව මරා දැම්මට පස්සේ සඳකිඳුරිය අඬන්නේ, චන්දකිඳුරාවිය අඬන්නේ අතීත පතිවෘතාව, නැත්නම් ඇගේ පතිවෘතාව තමයි සත්‍යක්‍රියා කරන්න මගේ සැමියාව ජීවිතය දෙන්න කියලා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් ඇයට පුළුවන්කම ලැබෙනවා ඒ ආදරේ නාමෙන්, අවංක ආදරේ නාමෙන් අපේ හාමුදුරුවෝ සඳහන් කරපු තැන කියන එකමයි. එතකොට අවංක ආදරේ නාමෙන් සැමියාට යලි පණ ගන්නට පුළුවන්කම ලැබුණා. එහෙමයි. ඒ හින්දා එතනදී පැහැදිලි කරනවා ආදරය කියන්නේ මිනිසු ජීවත් කරවන ශක්තියක් වගේම ඒට යම් විදිහක බලයක් තියෙනවා මිනිසුන්ව තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක වටිනාකමක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දැන් නකුල මාතා නකුල පිතා කියන අය ඇවිල්ලා කිව්වහම ඒ දෙපළ අපි දෙන්න ආදරෙන් ඉන්නවා, අපි දෙන්න කැමති මතු භවයන්හිදීත් එකට උත්පත්ති ලබන්න කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ සඳහන් කළේ නැහනේ ඒක ඇවිල්ලා භව තණ්හාවයි, ඒ බන්ධනය හොඳ නැහැ, නිවනට ප්‍රමාද වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒ දෙන්නට පැහැදිලි කළේ නැහැ. එදනට අවවාද කළේ සහ පෙනලා දුන්නේ සද්ධාසීල චාගපඤ්ඤා කියන ලක්ෂණ වලින් ඔබ සමන්විතයි ආදරයත් එක්කම. ඒ නිසා ඔය දෙන්නටම යලි සංසාරේ මුණ ගැහෙන්න පුළුවන් කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ ආදරය ප්‍රතික්ෂේප කළේ පිළිකුල් කළේ නැහැ. හැබැයි මේ ජීවිතය පවත්වන්නට සංසාරය බන්ධනයක් හැටියට ආදරය තියෙන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව බැලුවහම මෛත්‍රිය ඊට වඩා පුළුල්. ඇත්තටම ආදරයට වඩා පුළුල්. මම එකට හේතුව කියන්නම්. දැන් අපි ආදරයට ගන්න පුළුවන් සමාන වචන ධර්මයේ තියෙනවනේ ගයන් මහත්තයා, ඒ තමයි ප්‍රේමය, රතිය, ඒ වගේ වචන ගොඩක් තියෙනවා. එතකොට දැන් මම උදාහරණයක් ගත්තොත් ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයංකෙන. ඕක කීව ගමන් සමහරු බුදුදහමට චෝදනා කරනවා අපේ හැමඳුරනේ මේක ඍණාත්මක ආකල්පයක් කියලා. නෑ, ඒක කියන්න හේතුව දැන් විශාකා වෙනවා තමන්ගේ බොහොම ළඟින් හිටපු මිනිපිරිය හදිසියෙමිය ගිය නිසා. අඬාගෙන ඉන්නකොට බුදුහාමුදුරු අහනවා ඇයි අඬන්නේ කියලා. එලාවේ කියන මගේ මිනිපිරියට මං ආදරය කළා. අන ප්‍රේමය. දැන් ඇය මිය ගියා, ඒ නිසා තමයි මට දුක කියලා. එතන කියනවා ඔබ කැමතිද මේ ලෝකේ ඔක්කොම ඔබේ මිනිපිරිය වාගෙනාට? ඕ මං මේ ලෝකේ ඔක්කොම මගේ මිනිපිරිය වෙනවටත් මං කැමතියි කියලා. ඊට පස්සේ කියනවා එක්කෙනෙක් මැරලා මෙච්චර අඬන්න උනා නම් මේ ලෝකේ ඔක්කොම මැරෙන ගානට ඔබට හැමදාම අඬන්න ඉන්න වෙයි කියලා. ඒ නිසා ප්‍රේමය යම් විදිහක බන්ධනයක්, ඒක වක්‍රාකාරී වේදනාවක් ගේනවා කියලා. තව තැනකදී කියනවා අපි පියතෝ ජායති සෝකෝ, පියතෝ ජායති භයං කියලා ගාථාවක් තියෙනවා. ඒකේ කියන්නේ එක්තරා කෙළඹි පුත්‍රයෙක් හිටියා, එයාට පුතෙක් ඉපදුනා මේ තාත්තට. ඒ දෙපළ සතුටින් හිටියා පුතා ඉපදුනහම මේ පරම්පරාව අරන් යන්නේ පුතා කියලා. එයාත් අකල් මරණයටපත් වුණා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි අඬා වැළපෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා මේක තමයි ප්‍රශ්නේ කියලා. ඒක බන්ධනයක්. එතකොට ප්‍රියතාවේ ඒකත් ආදරේමයි. තව තැනකදී කියනවා රතියා ජායති සෝකෝ, රතියා ජායති භයං කියලා. ලිච්ඡවි රජදරුව දවසක් යනවා උයන් කෙළියට, යන්නේ වෙසඟනකුත් එක්ක, ගණිකාවක් එක් කරගෙන යන්නේ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලායි මගින් වඩිනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට අඳුනලා දෙනවා මිහිපිට දෙවිවරු දකින්න ඕන මෙන්න මේ ලිච්ඡවි රජදරුව බලන්න. ඒ තරම් ඒගොල්ලෝ ආකර්ෂණීයයි, ප්‍රියමනාපයි, හැඩයි. හැබැයි ආපහු එනකොට
මේගොල්ලෝ තුවාල වෙලා කර තියාගෙන යනවා බේත් දාන්න. ඊට පස්සේ අහනවා භික්ෂුන් වහන්සේලා බුදුහාඳුරගෙන් ඇයි මේ කියලා. ඊට පස්සේ කියනවා මේගොල්ලෝ අර වියනට ගියාට පස්සේ අර ලස්සන ස්වරූපී වෙසඟන අරන් ගිහලා එයාව බෙදා ගන්න ගහගත්තා. අවසාන ප්‍රතිඵලය අර දෙවිවරු වාගේ හිටපු අය දැන් මේ ඉස්පිරිතාලේට අරන් යන ගමන් කියලා. ওই විදිහට තව තණ්හාවත් එහෙමයි. තණ්හාව කියන්නේ එක්තරා ගොවියෙක් කුඹුරක් කරනවා, කුඹුර විනාශ වෙනවා, තැවෙනවා. බුදුහාමුදුරු කියලා කියනවා ඔබ ඔකට බැඳුණු නිසා තමයි මේ දේ කියලා. ඒ නිසා ප්‍රේමය වේවා, ප්‍රියතාව වේවා, රතිය වේවා, කාමය වේවා, තණ්හාව වේවා, ඒ ආදරයට සමීපයෙන් යනවා. එතකොට ඒක මිනිස්සු ජීවත් කරවන්න, අන්‍යෝන්‍ය බැඳීම් ඇතිකරන්න, අදට සඳකිඳුරු ජාතකයේ කියනවා වගේ ඉතා පවිත්‍ර ප්‍රේමයකට ඉතාම ආශිර්වාදයි. හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕනේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ අර ගාථාවලින් පැහැදිලි කරන්නේ. ඒක අවබෝධයේ නැති වෙන තැන වේදනාව, ශෝකය, සන්තාපය උපදිනවා. හැබැයි මෛත්‍රිය එහෙම නැහැ. එතකොට තෝරාගත්ත කුඹුරකටවත්, තෝරාගත්ත පුතෙකුටවත්, තෝරාගත්ත මිනිපිරියෙකුටවත්, තෝරාගත්ත වෙසඟනකටවත් සීමා වෙච්ච එකක් නෙමෙයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රිය කියලා කියන්නේ විශ්වීය ව්‍යාප්ත කළ යුතු තත්ත්වයක්. ඒකෙදි හැඩරුව, පාට, ලස්සන ඇති හැකි ભેදයකින් තොරව මෙත් සිතින් ජීවත් වෙන්න කියනවා. එතනදී අපිට හිමි වුණත්, අහිමි වුණත්, හැඩට ඉඳලා විරූපී වුණත්, විරූපී වෙලා හැඩ වුණත්, ඇති කාලේ ඉඳලා නැති තත්ත්වයට වැටුණත් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි අපේ සමාජයේ දකින හුඟක් ප්‍රශ්නවලට ඔබතුමා ඇහුවේ ජීවත් වීම සඳහා කොයිතරම් වැදගත්ද මේක කියලා. එතකොට අනවබෝධයෙන් ආදරයට යන එක ගැටුමට, වේදනාවට හේතු වෙනවා. හැබැයි අවබෝධයෙන් යුක්ත ආදරය සඳකිඳුරු ජාතකයෙන්, ඒ වගේම තව විදිහකින් ගත්තොත් මෛත්‍රිය කියන එක කිසිසේත්ම වේදනාවක් ඇති කරන්නේ නැති එකක්. ඒ නිසා මේ දෙකම වැදගත් ජීවිතේට. ආදරය නිසා හටගන්නා වේදනාව, ආදරය නිසා හටගන්නා බය, මේ දුරු කරගන්නට මෛත්‍රිය අපට අපේ ජීවිතයට කොයිතරම් වැදගත් වෙනවද? අපි අද සංඝාධිකරණයේ වැඩසටහන තුළින් කතා කරන්නට සූදානම් අපේ ජීවිතයට මේ මාතෘකාව ඔස්සේ ළඟා කරගත හැකි ජයග්‍රහණ, ඒ වගේම සතුට සහ අපට යන්නට පුළුවන් සීමාවන් පිළිබඳව මේ විරාමයෙන් අනතුරුව. අද වැදින් පුර පසළොස්වක පොහෝ දිනේ සංඝාධිකරණයේ වැඩසටහනින් අපි ඉඩහසර වෙන් කරගෙන තිබෙන්නේ ආදරය සහ මෛත්‍රියට. ආදරය සහ මෛත්‍රිය එකම කාසියක දෙපැත්ත වගේ. මේ දෙක හරියට තිබුණොත් අපේ ජීවිතය සමබරව ගෙනියන්නට පුළුවන්. ඒ කොහොමද ධර්මයෙන් විග්‍රහ කරගන්නේ? අපි ස්වාමීන් වහන්සේලා සමගින් අපි කතා බහ කරන විට මේ සාකච්ඡාවෙන් මට දැනුණු දෙයක් තමයි අපි ජීවිතේ ආදරය බලාපොරොත්තු වෙනවා. ආදරය මත තමයි අපි ජීවත් වන්නේ. මේ කාරණා සඳකිඳුරු ජාතකය සම්බුලා කතා වස්තුව මේ තුළින් අපේ හාමුදුරුව අපිට පැහැදිලි කළා. හැබැයි අපේ හාමුදුරනේ අපි මේ ආදරය නිසාම ජීවිත විනාශ කරගන්න අවස්ථාවක් තිබෙනවා. ඇයි අපි ඒ වගේ තත්ත්වයකට යන්නේ? ඔව්, අපි පළවෙනි සාකච්ඡාවේදී ගයන් මහත්මයා අපි කුඩාකත්නෝරුවේ විනීත හාමුදුරුව ඉතාමත්ම හොඳට විග්‍රහ කළා. ආදරය සහ ඒ වගේම මෛත්‍රිය කියලා කියන්නේ බොහොම විශ්වීය සංකල්පයක් විතර තියෙන එකක්. මීට සමාන වචන කීපයක් තියෙනවා. අපි හැමදාමත් අපි කතා කරන්නේ තරුණයෙක් සහ තරුණියක් අතර තියෙන ආදරය ගැනනේ. හැබැයි ආදරය කියන වචනයට සමාන පද තියෙනවා සෙනෙහස, ලෙංගතුකම, පරිත්‍යාගය, ඊට පස්සේ පූජනීයත්වයටපත් කිරීම, ගෞරවය. මෙන්න මේ කියන වචන කීපයක්ම අපිට පේනවා මේ ශබ්දකෝෂාර්ථවල දෙනවා. මේක ධර්මානුකූල විග්‍රහ කරලා බලනකොට අපේ රේණුකානි චන්දිමල් හඳුරුන්ගේ පොතක තියෙනවා, මගේ මතකෙ හැටියට බෝධිපාක්ෂික ධර්මවල තියෙනවා, විග්‍රහය කරලා තිබෙනවා මේ සිත පිළිබඳ විග්‍රහයේදී. විශේෂයෙන් සතර සතිපට්ඨානේ කායානුපස්සනා භාවනාවේදී, විශේෂයෙන් චිත්තානුපස්සනා භාවනාවේදී සිත 16 ආකාරයකට 16 ආකාරයකට විග්‍රහ කරනකොට සරාගී චිත්තයේ පිළිබඳව, රාගයක් සහිත වූ සිත පිළිබඳව. අන්න ඒක තමයි අපිට ඉතාමත්ම වැදගත්තන මේ අපි දැනගත යුතුම කාරණාව බවට පත් වෙන්නේ. එතකොට මේ ආදරය කියලා කියන වචනයට උන්වහන්සේ ලබා දෙන අර්ථයත් එක්ක අපිට බල පේනවා. මේ ආදරය කියන වචනයත් එක්ක තියෙනවා රාග සහිත බවක් කියලා කියන එක. හැබැයි මේ රාගයක් සහිතව කියලා කියනකොට මේක විවිධ පරාසයන් ඔස්සේ මේක විග්‍රහයට ලක් කිරීමක් කරනවා. එතකොට මේ රාගයක් කියලා කියපුවහම අත වශයෙන්ම අපි තව වචන කීපයක් පාවිච්චි කරනවා. කාමයේ කියන වචනයත් පාවිච්චි කරනවා. ඡන්දේ කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක කාමච්ඡන්ද කියලා කියන්නේ බලවත් කැමැත්ත. කාම කියලා කියන්නේත් කැමැත්ත, ඡන්ද කියලා කියන්නේත් කැමැත්ත. එතකොට මේ බලවත් කැමැත්ත කියලා කියන එක ගොඩ නැගෙනවා. ඒකයි මේ විවිධ සංකීර්ණ මනෝභාවයක් තුළ යන්නේ. විවිධ පරාසයන් ඔස්සේ මේක විග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා.
දැන් රාගයක් සහිත වූ සිතක් කියලා කිව්වට පස්සේ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවෙන්නා වූ බැඳීම තේරෙනවද? අපි හිතමුකෝ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර බැඳීම ඒ ආදරයේ සෙනෙහස කියලා කියලා කියන එක ඔවුන් බොහෝ වෙලාවට අවසානයේදී අපිට පේන්නේ ඔවුන්ගේ කායික වශයෙන් ලිංගික සන්තර්පණයකින් තමයි ඒක කෙලවර වීමක් සිදුවන්නේ. ඒ ආදරය කියලා කියන්නේ. ඇයි ඒක වෙන්නේ කියන එකත් මම කියන්නම්. අම්මා කෙනෙක් පුතෙක් එක්ක ඇති කරගන්න බැඳීමත් එතනත් තියෙනවා යම් ආකාරයක. ඔය කියන විග්‍රහයට අනුගමනය ගත්තොත් එීම රාග සිතක් සහිතයි. හැබැයි ඒක ඊට වඩා හරි වෙනස්. එහෙමයි. එතකොට ගුරුවරෙක් ශිෂ්‍යයෙක් එක්ක ඇති කරගන්න බැඳීම. ඒක ඊට වඩා හරි වෙනස්. අසල්වාසියෙක් එක්ක ඇති කරගන්න අපි බැඳීම කියලා කියන එකට හරි වෙනස්. හැබැයි අපි හාමුදුරු සඳහන් කරාට මෛත්‍රී කියලා කියන එක නේද විනිත හාමුදුරු. ඒක බෙදලා වින් කරන්න පුළුවන් කමක් නැහැ. බිරිඳට වෙනම මෛත්‍රියක් අල්ලපු ගෙදර වත්ති මිනිහා තරහ නම් ඒ මිනිස්සු අර නැතුව මුළු ලෝකයටම මෛත්‍රිය පැතිරිනවා. එහෙම එකක් නැහැ. එහෙමයි. මෛත්‍රිය කුටුම් පොදු කරන. අර ආදරය කියලා කියන වචනය තුළ අපිට පේනවා මේ විවිධ පැතිකඩවල ඔස්සේ ගමන් කිරීමක් සිදු වෙනවා. දැන් එතකොට මේ අර අපිට පේනවා මේ දේශනාවන් වල තියෙනවා මේ ලෝකයේ තුළ මේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ඇති කරගන්න බැඳීම කියලා කියන එක තමයි රාගික සිතක තියෙන බලවත්ම අවස්ථාව විදිහට පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට එක හේතුවක් තියෙනවා. විනිත හඳුරු මෙතන අංගුත්තර නිකායේ නේද? අංගුත්තර නිකායේ පළවෙනි කාණ්ඩයේදී පෙන්눔 කරනවා පුරුෂයෙකුට මේ ලෝකයේ තුල වැඩිපුරම බැඳෙන අවස්ථාව. ඒ තමයි කාන්තාවගේ කටහඬ, ස්පර්ශය, ඒ වගේම ඇගේ තියෙන සුවඳ. ඒ සීල දේවල් වලට ඔහු බැඳීමක් සිද්ධ වෙනවා. ස්ත්‍රියත් පුරුෂයෙකුට මේ බැඳීම කියන එක සිදු වෙනවා. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අතරද මේ විතරමද මේ බැඳීම සිදුවෙන්නේ කියලා. දැන් එහෙම විතරකුත් නෙමෙයි. එහෙමයි. එකයි කියේ මේ හරි සංකීර්ණයි කියලා. දැන් අපි දන්නවා මේ බටහිර ලෝකයේ සමලිංගික විවාහයන් තියෙනවා. ඒතර මේ සමලිංගික විවාහයන් තුලත් අපිට පේනවා ඒ ඔවුන්ගේ රාගික සිතක් සහිතව ඒ බැඳීම කියලා කියන එක එතන තියෙනවා. දැන් අපිට එක මට මතක් වෙනවා අපි අර සෝරිය වත කියලා ඉනිත හඳුරන මතකද දැන් සෝරෙය විදාන කතාව. ඔව් සෝරෙය සිටුවරයා කච්චායන හාමුදුරුව හරි ලස්සන කෙනෙක් ඒ කාලේ හැටියට. කච්චායන හාමුදුරුව නාලා ගොඩට එනකොට උන්වහන්සේගේ සිරුර දකින්නවා සෝරෙය සිටුවරයා. සෝරෙය සිටුවරයා දකින්නකොට සෝරෙය සිටුවරයා අපි බැඳලා හිටියේ දරුව දෙන්නෙකුත් හිටියා. පිරිමියෙක්. එහෙමයි. ඒත් අර ස්වාමීන් වහන්සේගේ සිරුර දැක්කට පස්සේ උට රාගික සිතක් ඇති වුණා. ඔහුට ඇතිවෙච්ච දේ තමයි මේ හාමුදුරු මගේ බිරිඳ කරගන්න තියෙනවා නම් කොච්චර එකක්ද කියලා. බලන්න කොච්චර සංකීර්ණයිද කියලා මේ මනෝභාවය. එහෙම නැත්නම් ඔය හිතුවා අනේ මගේ බිරිඳත් මේ වගේ ලස්සනට ඉන්න නම් හොඳයි කියලා. ඉතින් සෝරි සිටිලා ලිංගික විපර්යාසයකට පත් වෙනවා. මම කියන්න ගියේ දැන් එතකොට අර අපි ගොඩාක් වෙලාට මතු කරගන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර තියෙන ওই බැඳීම. අර පුරුෂයෙක් අතරත් මේ බැඳීම ඇති වෙන්න පුළුවන්. ඒක සමහරලාට මේ සාමාන්‍ය බාහිර ලෝකයේ ප්‍රායෝගික ලෝකයේ තුල බොහෝ වෙලාවට මේක අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට පේන අපේ සංස්කෘතියක ගැළපීමකුත් නැහැ. හැබැයි උනාට නමුත් ඒ උනාට ඒක රහසිගතව හෝ බටීර ලෝකේ ඒවා බොහොම විවෘත විදිහට පේනවා. එහෙනම් ඒ කියන්නේ පහඳුරන්නේ සම්මත අසම්මත දෙකම වෙන්න පුළුවන්. සම්මත අසම්මත දෙක තුලදීම අපි සම්මත කරගත්ත දේ කියලා කියන්නේ අපි මිනිස්සු සම්මත කරගත්ත දෙයක්නේ. අසම්මත දෙයක් තියෙන්න පුළුවන්. මොකද මිනිස්සුක සම්මත කරලා නැහැ. හැබැයි මට කියන්න අවශ්‍යතාව තිබුණේ දැන් අපි ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ඇති කරගන්න බැඳීම තුල ඇයි ඒක ගැටුමක් දක්වා යන්නේ? මෙන්න මේකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු ලස්සන දේවල් දකිනකොට කැමති. අපේ හාමුදුරු මතක් කළා අර ගොවියගේ කතාව. ඒ කියන්නේ ඒක තියෙන්නේ කාම සූත්‍රය කියන එක. කාම ජාතක කියලා එකකුත් තියෙනවා. කාමං කාමීය මානස්ස තස්ස චිතං සමිජ්ජති. මේ විදිහට සඳහන් වෙනවා තමන්ගේ ඇහැට කනට ප්‍රියමනාපු දෙයක් තියෙනවා නම් ඒ ප්‍රියමනාපු දෙයට අපේ ලොකු බැඳීමක් ඇති වෙනවා. අපි එකට වචනේ තුල තියෙනවා පාදානිය කියන වචනේ පාවිච්චි කරනවා ගැඹුරු ධර්මයට යනකොට. එහෙමයි. එතකොට ඒක දකිනකොට හැබැයි ඒක පුජ්‍යලයාගේ මනස තුල තියෙන දෙයක්. දැන් ඔයා ලස්සන තියෙනවා යයි කියලා කියන එකට මම ලස්සන නොවෙන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ ලස්සන කාන්තාවන්ට තමන්ගේ ලොකු බැඳීමක් තියෙනවා. සමහර අයගේ තියෙන්නේ තමන් හිතගත් කාන්තාව එයා යක්ෂණියක් වුණත් එයාට ඒක ලස්සනයි. එයාට පේන්නේ එයාගේ හැඩේයි හැඩහුරුකම් කතාවේ සියලු දේම එයාට ලස්සනයි. මොකද හේතුව ඒ කාමය කියලා කියන සංකල්පයේ බැඳීම කියලා කියන සංකල්පයේ ගයන් බාහිර ලෝකයේ තුල තියෙන දෙයක් නෙමෙයි.
ඒ සංකල්පයේ තියෙන්නේ අදහස තියෙන්නේ තමන්ගේ අර මේ ලෝකයේ තුල දේශනාවේ සඳහන් වෙනවා මේ සංකප්ප රාග පුරුෂ කියලා මේ සංකල්ප තුල තියෙන අපි ගොඩනගා ගන්න දේවල් තුල බාහිර චිත්‍රවල නෙමෙයි තියෙන්නේ. එයා ලස්සනයිද නැද්ද කියනවාද? එතකොට දැන් සමහරලාට අපිට පේන්නේ ඔය බොහොම අබ්බගත එහෙම නැත්නම් යම් ආකාරයක අංගලිකල විච්ච අය විවාහ වෙලා ඉන්නව වෙන තහඳු බොහොම ආදරෙන් සිනහසින් ඉන්නවා. එහෙමයි. නේ. එතකොට ඒ අංගවිකල කෙනෙකුටත් එයාගේ ආදරේ සිනහස කියලා කෙනෙක් එයාට හරි උත්තරීතරයි ඒක. හරි උත්තරීතරයි. එතකොට ඒ ආදරේ සිනහස ලිංගතුම කියලා කියන්නේ එතකොට තමන් වගා කරගත්ත දෙයක්. ඇයි එතකොට අපි මේකට ගැටුමකට යන්නේ? දැන් අර මුලින් සඳහන් කළානේ කාමසූත්‍රයේ තියෙනෙත් තමන්ට ප්‍රියමනාපෝ දෙයක් තමන්ට ලැබෙනකොට සතුටුයි ඒක නොලැබෙනකොට අපි අසතුටුයි. අන්න ඒ කියන සංකීර්ණතාව තමයි අපි ධර්මානුකූලව අපි විග්‍රහ කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේකට එක දේශනාවක් තිබෙනවා තණ්හාමූල කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර කීපයකම සඳහන් වෙනවා වේදනම් පටිච්ච තණ්හා, තණ්හා පටිච්ච පරේෂණා, පරේෂණා පටිච්ච ලාභෝ, ලාභෝ පටිච්ච විනිච්ඡං. මේ විදිහට කියාගෙන යන කියලා තමන් කැමති දේ තමන්ට සුඛයයි කියලා හිතන දේ අල්ලගත්තා. ඊට පස්සේ ඒක විනිශ්චයට ලක් කිරීමක් කරනවා. ඒක තමන්ගේ කරගන්න යනවා. තමන්ගේ කරගන්න ගියපහම ඊළඟට මොකද වෙන්නේ? ගැටුමක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් කොල්ලෙක් කෙල්ලෙකුට ප්‍රේම කරනකොට කොල්ලා දාන නීතිය තමයි කෙල්ලට ඔයා අහවලතේ කතා කරන්න බෑ. අහවල තැනකට යන්න බෑ. අහවල තැනකට යන්න බෑ. එතකොට මේ සකලවිධ නීති රීති පද්ධතියක්ම දානවනේ. ඊට පස්සේ ගෑනු ළමයා පිරිමි ළමයාට ඒ විදිහට නීති රීති පද්ධතියක් දානවා. ස්වාමියා බිරිඳට නීති රීති පද්ධතියක් දාන බිරිඳ ස්වාම පුරුෂයාට නීති රීති පද්ධතියක් දාන. එතකොට මොකද වෙන්නේ? හේතුව අර සත්තාදාන කලහ විවාද කියලා ධර්මයේ තුල පෙන්නනවා. අන්තිමේට මේ වස්තුව මට විතරමයි අයිති කියලා කියන තැනට එනවා. දැන් අනිත් ඒවා එකකවත් නැහැ අපිට. අපිට පේනවා දැන් ඒ වගේ සංකීර්ණතාවක් අනිත් දේවල් වල ඇතේ. හැබැයි අර ස්ත්‍රී සහ පුරුෂය අතර මේ විග්‍රහය අපිට පේනවා. මේක ලොකු බැඳීමක් තියෙන බව පේනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා මට විතරයි ආදරේ කරන්නවන්නේ. එතකොට ඔයා මට විතරයි කතා කරන්නවන්නේ. වෙන කවුරුත් දිහා බලන්න බැහැ. දැන් බලන්න එක ගිහිල්ලා මනෝමිවසින් ගිහිල්ලා අන්තිමේට වෙන්නේ ගුටි කෙලියකින් අවසන් වෙන්නේ. අන්තිමේට මොනද වෙන්නේ? ඊපස්සේ එතන අවිශ්වාසය කෙනෙක් ගොඩනැගෙනවා. අන්තිමේට වෙන්නේ ඒක දරාගන්න බැරි වෙනකොට තේරුණාද? ඔවුන් අවසානයේදී යන්නේ සීදි විනසා ගන්නට යන්නේ. ඒ සංකීර්ණ තවට යන්නේ. අපි දැනගන්න අවශ්‍ය වෙන කාරණාවක් තියෙනවා ගයන් මේ ආදරයේ සෙනෙහස ලිංගතුකම කියලා කියන එක මේ මනෝභාවය තුළ ගොඩනැගෙනදී මේක යම් වෙලාවකදී මේක වෙනස් වෙනවායි කියලා කියන ධර්මතාව කියලා කියන එක අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. අපි එකම ප්‍රශ්නේ තියෙන්නේ අපි ආදරයේ සෙනෙහස ලිංගතුකම කියන එක නා සදාකල්ම මගෙත් එක්කම ඉන්න ඕනේයි කියලා කියන චේතනාව අපි ඇති කර ගැනීම සිද්ධ වෙනවා. එහෙම වෙන්න බෑ. එතකොට අපි ඒ අවබෝධයක් නැතිකම තුළ අපේ ජීවිතය තුළ ලොකු ප්‍රශ්න ගැටළු රාශියක් අපිට ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් එතකොට මම ওই සඳහන් කළේ ඔය කාමයත් එක්ක බද්ධ වෙලා සංකීර්ණතාවකට යන එක. ඉතින් ඒක මිනිසුන්ගේ තියෙන ජීව විද්‍යාත්මක සාධකයක් ඒක. ඒක අපිට මේක පායයි කියලා එහෙම නැත්නම් වළක්කණ්ඩියයි කියලා කිව්වොත් හැබැයි ධර්මානුකූලව අපට පෙන්නනවා මේ කියන සංකීර්ණතාවට මොන දිච්චි බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මහා වියවුල් ඇති කරගත් අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් අපි කවුරුත් දන්නා කුසපබා චරිතය අරගෙන බලන්න. ඒතර කුසපබා චරිතයේදී අපිට පේන්නේ කුස රාජ්‍යත්වයක් තිබිච්ච කෙනෙක්, ඊටාම ඉහළ තලයේ රාජ්‍යත්වයක් තිබිච්ච කෙනෙක්. හැබැයි පබවතී කියලා කෙනෙක් බොහොම ලස්සනයි, රූප සම්පත්තිය යුක්තයි, යුතුකම් දන්න කාන්තාවක්. ඒ වගේ අහංකාරකමකුත් තිබුණා. කුස තමන් දාලා ගියානේ පබාවතිය. පබාවතිය දාලා ගියපුවාම කුසට දැනෙනවා ඒ පාළුව කොච්චරද කියලා. උඩ දැඩි පහළුවක් දැනෙනවා. මේ ප්‍රේමිය තුළ අපිට පේන දේ තමයි බොහෝ වෙලාවට මේ බැඳීමත් එක්ක ඇති කර වෙන ඒ අහිමිමිව තුළ තමන්ට ලොකු හුදකලා බවක් පාළුවක් දැනෙනවා. අපි ධර්මයේ අපිට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ අන්න එතෙන්. එතකොට දැන් අපි හිතමු තාත්තා කෙනෙක් පුතෙක් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ නැති වෙනකොට එතන ලොකු වේදනාවක් තියෙනවා. එතන ලොකු පාළුවක් දැනෙනවා. එතන ප්‍රේමියත් එක්ක ඇතිවෙච්ච ලොකු වේදනාවක් දැනෙනවා. අපි දන්න මේ එකම සමහරකට එක සමාන විදිහට යනවා. දැන් කුස වැළපෙනවා. කුස වළප කියලා එකක් අපේ තියෙනවා කෞසිලමිනෙහි. එතකොට පබාවතියත් එක්ක හිටපුවා පබාවතියගේ ඇඳුම් පැළඳුම් සුවඳ හැම දෙයක්ම ඔහු සිහි කර කර ඔහු වැළපීමකට ලක් වෙනවා. එතන රාගයත් එක්ක මිශ්‍ර වෙච්ච දෙයක් තියෙනවා. දැඩි රාගයත් එක්ක බද්ධ වෙච්ච දෙයක් තියෙනවා. අර දරුවෙක් නැති වුණාට පස්සේ හෝ ස්වාමියා හෝ බිරිඳ නැති වුණාට පස්සේ සමහරලාට ආදරයත් එක්ක ඇති වෙච්චි ඒ සමහර දේවල් අපි කියනවා. අපි හිතමු චිත්‍රයක් තියාගෙන අපි අඬනවා වැළපිනවා සෝකිනවා. එතන තියෙන අරට වඩා වෙනස් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. හැබැයි දෙකීම තියෙන බැඳීම කියලා කියන එක. දැන් බලන්න කුස
පබාවතිය ලබාගන්ට ඔහුට ඕනම් රාජ්‍ය බලය තිබුණා. ඒ රාජ්‍ය බලයේ මත ගිහිලා පබාවතිය අරගෙන ඉන්න තිබුණා බලහත්කාරයෙන්. හැබැයි කුස එහෙම කළේ නැහැ. මේ ආදරය කියලා කියන එක ගයන් ලබන්ට බලහත්කාරයෙන් බෑ. දැන් සමහර වෙලාවට අපි හාමුදුරනේ ඉන්නවානේ සමහර අය බෝඩ් ගහගෙන ඉන්නවානේ, ඒ කියන්නේ සර් කියලා කියන්න ඕනේ යාට. නෝනා කියලා කියන්න ඕනේ. එතකොට දැන් ඒක කිව්වේ නැත්තම් ඒකට ප්‍රශ්නයක් නේ. හැබැයි නෝනා කියන්ටත් මහත්තයා කියන්ටත් සර් කියන්ටත් ඒ සුදුසු තැන ඉන්න ඕනේ. ඒක බලහත්කාරයෙන් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තේරෙනවද? කුසට ආදරය බලහත්කාරයෙන් ගන්න උමනාවක් තිබුණේ නැහැ. ආදරය කියලා කියන එක ඒක ස්වභාවයෙන්ම තමන්ට ලබාගත යුතු දෙයක්. නැත්නම් මේක බලහත්කාරයෙන් නෙවෙයි. ගෙවල් වලට ගිහිල්ලා සමහර ගෑනු ළමයි අදගෙන ආවට මේ මෛත්‍රියකම ජීවත් වෙනවා කියලා කියලා හිර කරලා තිබ්බට ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කියන සංකීර්ණතාව අපි හොඳට අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මේ සංකීර්ණාව තුළ තියෙන එකම කාරණාව තමයි මේ උපාදානිය කියලා කියන වචනේ. බැඳීම කියලා කියන වචනේ. ඒ බැඳීම යම් වෙලාවකදී වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වෙනස් වීම පිළිගැනීමට අපි සූදානම් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම පිළිගැනීමට සූදානමක් නොවන තැන තමයි අපිට ගැටුමක් ඇති වෙන්නේ. එතන තමයි මැරෙන්නේ. එතන තමයි මිනිස් එකිනෙකා කා කොටා ගැනීම සිද්ධ වෙන්නේ. සමාජයේ මෙන්න මේ කියන සංකීර්ණතාව අපි හොඳට අවබෝධ කරගන්න. හැබැයි ආදරය මෛත්‍රී කියලා කියන එක මම පෙන්වලා දෙන්නම් ඊළඟ අවස්ථාවේදී. ජීවිතේ බොහෝ දිනකට අවශ්‍යයි. ඒ මේ ලෞකික ජීවිතය තුළ ගත කරන්න. හැබැයි අපි සංකීර්ණ වශයෙන් ඈතට යන්න යන්න අපේ හිත වඩන්න අපිට අවශ්‍ය වෙනවා ඒ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. අපේ ඔලගන්වත්තේ චන්දසිරි හාමුදුරුව බොහොම හොඳින් අපට පැහැදිලි කරලා දුන්නා මේ මාතෘකාව. අපි පුංචි කාලේ අපි කුඩා දරුවෝ තමන්ගේ මවගේ හදවතේ රිද්මයට බොහොම ආදරය කරනවා. ඊන අනතුරුව කෙමෙන් වැඩෙනකොට යෞවනයට එනකොට තවත් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙනවා මේ ආදරේ. මේ ආදරේ අපි හරි හැටි හඳුනාගත්තේ නැතුනොත්, ඒ වගේම බාහිර පරිසරෙන් අපි මේ දේවල් වැඩිපුර බලාපොරොත්තු වෙන්න ගියොත් අපේ ජීවිතේ විනාශය කරා යනවා. අපි තවදුරටත් අද සංඝාධිකරණයේ වැඩසටහනෙන් ආදරය සහ මෛත්‍රිය පිළිබඳව කතා කරන්න සූදානම් විරාමයෙන් අනතුරුව. අද මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ සංඝාධිකරණයෙන් ආදරය සහ මෛත්‍රිය වෙනුවෙන් තමයි ස්වාධීන රූපවාහිනියෙන් අද පොහේ දවසේදී මේ වැදගත් දවස මේ මොහොත අපි ජීවිතේට ඔබට විග්‍රහ කර දෙන්නට උත්සාහ කරන්නේ. අපේ ඔලගන්වත්තේ චන්දසිරි හාමුදුරුව බොහොම හොඳින් අපට පැහැදිලි කරලා දුන්නා. අපි මේ බොහෝ විට ආදරයත් එක්ක ගිහිල්ලා බොහෝ දේවල් බාහිර පරිසරයේ තිබෙනා වූ බොහෝ දේවල් අපේ කරගන්නට උත්සාහ කරන්නට ගිහිල්ලා අපි මේ උපාදානය කියන තැනට ඇවිල්ලා අපේ ජීවිත වරද්දගෙන තියෙනවා. අපි හඳුන්නේ මම අපේ කොඩකත්නුරුවේ විනීත ස්වාමීන් වහන්සේගෙන් මම විමසන්නට කැමතියි. මේ උපාදානය එහෙමත් නැත්නම් අපි ඊට වඩා මම සරල තැනක ඉඳන් ප්‍රශ්නයක් විදිහට අහන්නම්. අපි බොහෝ විට මේ බාහිර පරිසරයේ තිබෙන දේවල් තමයි ආදරේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ අපි හිත ඇතුළෙම තමයි මේ ප්‍රශ්න ටික ඇති කරගෙන තියෙන්නේ කියලා. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ, බාහිර පරිසරයේ තිබෙන දේවල් සහ අපි කොහොමද මේ හිත ඇතුළට මේ දේවල් දාගෙන අපි දුක් විඳින්නේ ඇයි අපේ හාමුදුරනේ? ගයන් මහත්තයා, දැන් අපේ හාමුදුරුවෝත් පැහැදිලි කළා ආදරය කරන අයගේ ස්වરૂපය තමයි තමන් අහන දකින ස්පර්ශ කරන විඳින දේවල් මුලින්ම හොයලා මගේ කරගෙන මගේමයි කරගෙන ඒකට මුසපත් වෙලා ඒකට රාගයෙන් බැඳෙනකම එතනදී තමයි ගැටුම නිර්මාණය වෙන්නේ. අතර මොකට ධර්මයෙන් නම් පැහැදිලි කරන්නේ මේ පරියේෂණ ලාභ පරිග්ඝා අජ්ජෝසාන මච්චරිය කියලා. එතකොට ඔතෙන්ට අවහම තමයි ගැටෙන්නේ. මේ ගැටුම නැති කරගන්නනේ දැන් ඕනේ. ඇත්තටම අර ඔබතුමා පාවිච්චි කරපු වචන තමයි උපාදානයි. උපාදානයි කියන එකේ තේරුම තමයි දැඩිව අල්ලා ගැනීම කියන එක. මම ඊට පෙරත් කියලා තියෙනවා අටුවාවේ තියෙන කතාවක්. උපාදානයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ළඟ මල්ලක් තිබුණොත් ඒ මල්ලේ ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්නේ. අපි මල්ලට අත දැම්මහම අපි අත දාන්නේ අපේ අපි හිතමුකෝ පෑනක් ගන්න කියලා. එතකොට අපි දන්නවා මල්ලේ තියෙන පොතුත් අතේ වදිනවා, සල්ලිත් අතේ ගෑවෙනවා, අපි දන්නවා ඒවා වදිනවා කියලා. නමුත් අපි අල්ලගන්නේ පෑන. පෑන තමයි බලන්නේ නැහැනේ, අත දාලා පෑන එළියට ගන්න. ඒ වගේ අර යම ගොඩාක් දේවල් මැද්ද යම් දේවල් විශේෂ කොට අල්ලා ගැනීම තමයි එතකොට උපාදානය කියලා නිකන් සරල අර්ථින් ගත්තොත් එහෙම. එතකොට මේ අල්ලා ගන්න දේ අපි ඒකත් එක්ක තමයි තීන්දුව తీරන ගන්නේ, සියලු දේ කරන්නේ. හැබැයි ලෝකස් ස්වභාවය තමයි, ධම්ම නියාමතාවය තමයි, හේතුඵල ධමයට අනුව මේ සියල්ල වෙනස් වෙන සහ අප බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම පවතින්නේ නැහැ ලෝකේ.
එතනදී තමයි මිනිස්සු මේ ගැටුමට යන්නේ. තව විදිහකින් ගත්තොත් සරල උපමාවක්, අද පුර 15 පොහොය දවසේ තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපන් ගම් ප්‍රදේශයට වඩින කිඹුලවත් නුවරට. මේ ගියයින් පස්සේ රාහුල කුමාරයා ඉස්සරම නන්ද කුමාරයා පැවිදි කරනවා. ඊට පස්සේ රාහුල කුමාරයා පැවිදි කරනවා. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා බුදුහාමුදුරනේ, පුත්ත ප්‍රේමං බන්තේ, ස්වාමීනි පුත්‍ර ප්‍රේමය කියන එක චවින් චිත්තා චවින් චින්දති හම සිඳලා, ඊට පස්සේ චම්මං චින්දති චම්මං චෙත්වා මං සංචින්දති හැටියට මේ හමත් යටහමත් මසත් නහරත් ඇටත් ඇටමිදුළු දක්වාමත් මේ ආදරය කියන එක පුත්‍ර ප්‍රේමය කියන එක කිඳා බැහැලා තියෙන්නේ. ඒක දරාගන්න හරි අමාරුයි. ඔබ වහන්සේ නන්ද කුමාරයා මහාන කරනකොට හිත හදාගත්ත රාහුල කුමාරයා ඉන්නවනේ කියලා. දැන් රාහුල කුමාරයා පැවිදි කළාම මම අසරණයි. එතකොට පැහැදිලි ඕක තමයි උපාදානය. ඒ කියන්නේ විශේෂ කොට ගත්ත අය ඒව දරුපු රෝපරුව වෙන්න පුළුවන්, බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන්, අපේ හැමදෙරු දීර්ඝව පැහැදිලි කරපිට ආදරය කරන පිරිමියා හෝ කාන්තාව වෙන්න පුළුවන්, ඒක වස්තු සම්පත් දීපල වෙන්නත් පුළුවන්. සමහර අය ඔක්කොටම වඩා ආදරේ ගෙදර හදන බල්ලට වගේ. ඉතින් ඒ නිසා ඒ වගේ සත්තුත් වෙන්න පුළුවනි. සමහරලාට පක්ෂ, සමහරලාට පුද්ගලයෝ. ඔය නානා ප්‍රකාර විදිහට විශේෂ කොට අල්ලා ගන්න දේවල් අර ඇට මිදුළු දක්වා තදට අල්ලාගෙන ඉන්න කම තමයි ඔය උපාදානයේ තියෙන ස්වરૂපය වෙන්නේ. ඒකත් එක්ක ගැටීම් ආදී නානා ප්‍රකාර ප්‍රශ්න ඇති වෙනවා. දැන් එතකොට අපි අද කතා කරගෙන යන්නේ මේ ආදරය ඇත්තටම ඔය උපාදානයෙන් විශේෂ කොට අල්ලාගත් දේවල් එක්ක තියෙන ඝට්ටනයක් ඇත්තටම. ඒක ආශිර්වාදයක් හොඳක් කියලා අපි පිළිගන්නවා. නමුත් මේ අපේ හාමුදුරුවෝ දීර්ඝව පැහැදිලි කරපු, අපේ චන්සිරි හාමුදුරුවෝ දීර්ඝව පැහැදිලි කළා මේ ගැටුම නිතරම ඇති වෙනවා කියන එක. එහෙමනම් අපි දැන් හොයන්න ඕනේ කරන්නේ මේ ගැටුමට තියෙන විසඳුම මොකද්ද කියලා. ඉතින් අපි ඔකට සාමාන්‍යයෙන් කියන්නේ අවබෝධයෙන් ආදරය කරන්න කියලා. ඇත්තම කාරණේ නම් අවබෝධයෙන් ආදරයක් කරන එකත් ටිකක් අමාරු වැඩක්. මොකද හේතුව ආදරය කරන්නෙම විශේෂ කරගෙන නම්, ආදරය කරන්නෙම විශේෂ කරගත් අයට නම්, අපි ආදරය කරන නිසා නම් අනිත් අය අපිට ආදරය කරන්නේ, අපිට පැහැදිලි එතන යම් සීමාවක් තියෙනවා කියලා. හැබැයි ඔය සීමා තියෙන නිසාම ආදරයේදී වෙන දේ තමයි සමහර නරක තියෙන දේවල්, අප්‍රසන්න දේවල් යට ගිහිල්ලා හැමදේම හොඳයි වාගේ පේන්න ගන්න. හැබැයි ආදරේ බිඳිච්ච තැන වෙන දේ තමයි සියලුම හොඳ දේවල් යට ගිහිල්ලා නරක උඩට එනවා. ඔක තමයි ආදරේ හැටි. ආදරේ කරන කාලෙට නරක දේවලුත් හොඳ වාගේ පේනවා. හැබැයි ආදරේ බිඳුනහම එන කෝපය, ක්‍රෝධය නිසා වෙන්නේ අනිත් පැත්තට වැරදිත් පේන්න ගන්න හොඳ පේන්නෙම නැතුව යනවා. ඒ නිසා දැන් ඕක මෛත්‍රියේ නෑ. මෛත්‍රීදි හැම වෙන්නේ නැහැ. මොකද ලස්සනට නෙවෙයි මෛත්‍රී කරන්නේ, නෑදෑකමට නෙමෙයි මෛත්‍රී කරන්නේ, දරුවා මුණු පුරා නිසා නෙවෙයි මෛත්‍රී කරන්නේ. ඒ නිසා මෛත්‍රිය තමයි ඇත්තටම ওই ගැටුමට තියෙන හොඳම උත්තරය. ඒ නිසා ආදරේ උත්තර නැතුව නෙවෙයි අවබෝධයෙන් ආදරය කරන තරමට හරි. නමුත් ඔබතුමාම මට කියන්න විටක ආදරය කරන දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නට දෙන්න ආදරය කියන්නේ තව කෙනෙකුට ආදරය කරනවට කැමති නැහෙනේ. හැබැයි මෛත්‍රී කරනවට කෙනෙක් අකමැති වෙන්නේ නැති වෙයි. මොකද එතකොට තව කෙනෙකුට නෙවෙයි ඒ දේ කරන්නේ සියලු දෙනාට. ඉතින් ඒ නිසා දැන් අපි මේ ගැටුම නැති කරගන්න නම්, ප්‍රශ්න විසඳා ගන්න නම් අවබෝධයෙන් ආදරය කරන එක අපේ විවහාර ලෝකේ. හැබැයි ධර්මානුකූලව ගත්තාම ඇත්තටම නම් මෛත්‍රිය තමයි වැදගත් වෙන්නේ. දැන් ආදරය කරන නිසාම නේද අපි දකින අපේ හැමදෙරේ සමහරලාට මාධ්‍යෙන් අපි දකින පුද්ගලයෝ හඬා වැළපෙන දේවල් බැලුවාම හරි නින්දක් නැහැ, කෑමක් නැහැ, ඉගෙනීමක් නැහැ, රස්සාවක් හරියට කෙරෙන්නේ නැහැ, නානා ප්‍රකාර ප්‍රශ්න නැද්ද? සමහර හදිහූනියම් බලපාලා කියනවා, සමහර ලෙඩ රෝග, ඔය ඔක්කොම තියෙනවා. හැබැයි මෛත්‍රී භාවනාව කරන එකේ ප්‍රතිඵලය මොකද්ද? සුඛං සුපති, හොඳට නිින්ද යනවා නේද? එතකොට සුඛං පරිභුජ්ජති, හොඳින් අවදි වෙන්න පුළුවන්කම ලැබෙනවා. නපාපකං සුපිනම් පස්සිත, නරක හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති, මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති, නොපෙනෙන බලවේගවලට ප්‍රිය වෙනවා. පසවිසාදීන් කරදර හිංසා වෙන්නේ නැහැ. ওই විදිහට දිගින් දිගට පැහැදිලි කරනවා. හැබැයි විශේෂ කොට ආදරේ අල්ලාගත් තැනකදී ඇති වෙන ඝට්ටනය නිසා පුද්ගලයා අප්‍රසන්න වෙනවා, අනිත් අයත් එක්ක ගැටීම් ඇති වෙනවා, හරියකට නිින්ද යන්නේ නැහැ, ලෝකෙට සාප කරමින් ඉන්නේ. සමහරට ආදරය කරේ කෙනෙකුට ප්‍රශ්න තියෙනවා, එයාත් එක්ක ප්‍රශ්න පිට කරන්නේ ඔක්කොමත් එක්ක, ගෙදර අයත් එක්ක. ඉතින් ඒ නිසා මේ ආදරය කියන එක මේ ලෞකිකත්වයත් එක්ක තියෙන තෘෂ්ණාව, මම මුලින් කිව්වේ තෘෂ්ණාව, ප්‍රේමය, රාගය, රතියත් එක්ක බැඳුණු දෙයක්. ඒක පූජනීය තත්ත්වයට අපේ හාමුදුරුවෝ පැහැදිලි කළා. අපි පැහැදිලි කළා සම්බුලා ජාතකයේ, සඳකිඳුරු ජාතකයේ වගේ දේවල් වලදී. ওই විතරකුත් නෙමෙයි ගයන් මහත්තයා, දැන් තව අර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලායි පිණ්ඩපාතේ වඩින වෙලාවකදී අපේ හාමුදුරුවෝ මතක දැන ජාතක කතාවක සඳහන්, මේ නිධාන කතාවක සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට පුතේ පුතේ කියලා ආමන්ත්‍රණය කරනවා බමුණු යුවලක්. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා, ඇයි මේ බුදුහාමුදුරන්ට පුතා කියන්නේ? මේ මහා මායාවත් සුද්ධෝදන රජුරුවත් නෙවෙයිනේ. ඉතින් ඒ වෙලාවේ කියනවා මීට ආත්ම 500ක කාලයක්, එහේ එතකොට ආත්ම 500ක් මේ අය මගේ
අම්මා තාත්තා වෙලා හිටියා. ඒ පුරුද්දට මේ කියන්නේ කියලා. ඒ නිසා ආදරයේදී ඒක සංසාරේ පතාගෙන එන එකක් බවට පත් වෙනවා. මෛත්‍රිය කරන්න වෙන්නේ අපි අර බන්ධනයන් ඔබතුමාගේ උපාදානය සිඳලා අපිට සැහැල්ලු මනසකින් යන්නත් පුළුවන්, කටයුතු කරන්නත් පුළුවන්, අර ධර්මයේ උගන්නන ආධ්‍යාත්මික සුවයට යන්නත් පුළුවන්. ඔබතුමාට මං හිතන්නේ ඔබතුමා උත්තරය බලාපොරොත්තු වෙනවා මගෙන් මේ ආදරයේ මෛත්‍රිය තුළ කොහොමද ආධ්‍යාත්මික සුවය කියලා. එතනදී තියෙන දේ තමයි හරියට මෛත්‍රී භාවනාව කරනවා නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම යටපත් කරන්නට ඒවා දුර්වල කරන්න පුළුවන්කම තිබෙනවා කියලා. ඒ නිසා යම් කෙනෙක් හරියට මෛත්‍රී භාවනාව වඩනවා නම් විතක්ක විචාරාදී වූ තත්වයන් සහිත ධ්‍යාන ඵල ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ ධ්‍යාන ඵල ලබන නිසා ඒ අයට අනාගාමී ඵලයට පත් වෙන්න පුළුවන්. තව විදිහකින් කිව්වොත් එහෙම මෛත්‍රී භාවනාව නිසා අනාගාමී ඵලයෙන් සුද්ධාවාස බඹලවක උපදින්නටත් පුළුවන්කම තිබෙනවා කියලා ධර්මයේ උගන්වනවා. ඉතින් ඒ නිසා ආදරය සහ මෛත්‍රිය කියන එක අවබෝධයෙන් අපි ජීවිතයට සමීප කරගෙන කටයුතු කරනවා නම් සුවපත් ලෞකික ජීවිතයකුත් ඒ වගේම යහපත් ආධ්‍යාත්මික ජීවිතයකුත් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ හිත සැහැල්ලුවෙන් තබාගෙන මේ ජීවිතේ ජීවත් වන්න. ජීවිතේ බොහෝ විට විඳින්න තියෙන අවස්ථා අවම කරගෙන විඳවන එක තමයි අපි හැඳුන්නේ අපි දකින්නේ. ආදරය ඒ වගේම ඒකට මෛත්‍රිය එකතු වුනහම මේ ජීවිතේ කොයිතරම් හොඳට අපට විඳින්න පුළුවන්ද. හැබැයි අපි හැඳුනේ ඔබ වහන්සේ අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා මේ කාරණා අපි පස්සේ කළා. ඇතැම් අවස්ථාවලදී මේ ආදරය විවිධ පරාසයන්වල බෙදෙනවා. දරුවන් විසින් දෙමාපියන්ට දක්වන ආදරය, දෙමාපියන් දරුවන්ට දක්වන ආදරේ, සැමියා බිරිඳට, බිරිඳ සැමියාට, ඒ විදිහට එහාට ගියපම මේ විශ්වයටම අපි ආදරය කරනවා. හැබැයි අපි මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන කරන්නේ. සමහරු මෙය යම්කිසි තැනකදී අපිට නොලැබුණොත් අපි ජීවිතෙන් පරාජය වුණා කියලා හිතනවා. අපි ජීවිත කඩා වැටුණා කියලා හිතලා එතනින් එහාට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒක අපි හැමෝටම වගේම අපි අවට ඉන්න අයටත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ අපේ හඳුරන්නේ? ඔව්. අත වශයෙන්ම දැන් අපේ බොහෝ වෙලාවට අපිට පේනවා මේ අර මිනිසුන්ගේ ආදරය අර කාන්තාවක් සහ පුරුෂයෙක් අතර තියෙන ආදරය අපි මේ සාකච්ඡාවේදී සඳහන් කළා ඉහළින්ම තියෙනවා කියලා. එහෙමයි. ඉතින් බොහෝ වෙලාවට අපිට පේන දේ තමයි මිනිස්සුයි ආදරය කරන්නේ කායික වශයෙන් තියෙන දේවල් වලට. ඔය සමහර ඔය සින්දු නම් අහන්නේ. ඔය සින්දුල තියෙන ඊගක් බොහොම ඇති, ලැමත් බොහොම කී කී වචන පාවිච්චි කරලා කියනවනේ යම් යම් දේවල්. ඒ කියන්නේ මිනිස්සු ආදරය කරලා තියෙන ඊගටයි ලැමටයි විතරයි මිනිස්සු ආදරය කරලා තියෙන්නේ. කියන්නේ මිනිස්සුකගේ තියෙන ආදරේ කරුණාව සෙනෙහස කියලා කියන එක අත්වශීම මිනිස්සුකගේ බාහිර රූප ලක්ෂණයකට නෙමෙයි සිදු කළ යුතු වන්නේ. එයාගේ ආධ්‍යාත්මයට. හැබැයි ඒ ආධ්‍යාත්මය අපි දකින්න ඕනේ ඒක බොහොම සංකීර්ණ ස්වරූපයක්. අවසානයේදී අපි ඒ සියලු බැඳීම් අපි අවසන් කරලා නිවනට යෑම තමයි අපි මේ සියලු දේවල් එකම පරමාර්ථය බවට පත් වෙන්නේ. අනිත් එක අපිට ගොඩක්ම ප්‍රශ්න තියෙන ගයන් අපේ සමාජයේහි දැන් මිනිස්සු අතර තියෙන මේ ආදරයේ සෙනෙහස ලිංගතුකම් විශේෂයෙන් ආදරයේ පවත්වන අවස්ථාවේදී ඉවසීමක් නැතිකම සහ පරිත්‍යාගශීලී ස්වරූපයේ නැතිකම දැන් ওই ප්‍රධානතම කාරණා දෙක මට පේනවා සමාජයේ තුළ. මේ ওই කාරණා දෙක මිනිසුන්ගේ ජීවිතය තුළ නැති නිසා තමයි ගොඩක් වෙලාවට මේ විශාල ගැටුම් ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙන්නේ. ද අපිට දැන් මේ පෞල් ජීවිතය පිළිබඳව කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරන්ට මොනවද තියෙන අත්දැකීම කියලා මේ පෞල් ජීවිතයක් ගැන කතා කරන අපිනේ ජීවත් වෙන්නේ. කියන අපි දන්නවා ජීවත් වෙන හැටි කොහොමද කියලා. හැබැයි ධර්මයේ අපිට පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ කාරණා නිසා. හැබැයි උනාට මිනිසුන්ගේ සමහර ගයන් අපිට ඇවිල්ලා කියන දේවල් දිහා බලපුවාම සමහරවිට අපේ ඇඟෙන් ඉහින්දාරිය දානවා මේ මිනිසුන්ගේ ජීවිතය ඇතුලේ තියෙන දේවල්. ජෝඩුව බොහොම ලස්සනට හිනා වෙලා ගියාට සමහරවිට වෙන වෙන ඇවිල්ලා කියන සංකීර්ණ දේවල් බලනකොට එත වශයෙන්ම පරීක්ෂණයක් කළොත් එහෙම මන්දනේ මට මෑතකදී මම මේ දැක්ක මේ විශ්වවිද්‍යාලයක පරීක්ෂණයක් කරලා තිබුණා. මම ඇත්ත දන්නේ අන්තර්ජාලයේ මේක සත්‍ය දන්නේ ජවලද විශ්වවිද්‍යාලය තමයි තිබුණේ. මේ අවුරුදු 5ක් වෙලා විවාහ වෙලා ඒ අය මේ ජෝඩු 600ක් අරගෙන මේ පරීක්ෂණයක් කළා තිබුණා. අවුරුදු 5යි විවාහ වෙලා ජෝඩුවක්ම වෙන වෙනම අරන් තිබුණේ. ඊළඟ ආත්මෙත් ස්වාමියා හෝ බිරිඳ ඕනද කියලා අහල් ප්‍රශ්නේ.
පුංචි වුණ පූර්ණය කරනද මේ සමාජය තවත් කතා බහක් තියෙනද මේ සැමිය විවාහය සහ විවාහ වී ඉන්න අය සහ නැති අයතර තියෙන වෙනස පිළිබඳව කතා කරද්දී මේ අමු අඹ ගෙඩියකටත් සමහර කරනවා ඇතැම් අවස්ථාවලදී මේ අමු අඹ ගෙඩියක් අපි කනකොට මේ කන කෙනාට දත් හිරි වැටෙනවා හැබැයි බලන් ඉන්න කෙනාට කෙල වුණනවා කියලාත් කියනවා මේ විවාහයටත් මේක සමහරලාට ආදේශ කරන අවස්ථා අපි දැකලා තියෙනවා ඒක උනතරම බොහොම සුලභ මේ නිදර්ශනයක්නේ ඉතින් අතන අර තිබුණේ අර විවාහක ජෝඩු පස් දිනයි කියලා තිබුණ ඊළඟ ආත්මෙත් මගේ ස්වාමි පුරුෂාහු බිරිඳ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඒ කියන්නේ ඒ තරම් මේ විවාහ ජීවිත. ඔව්. ඒ ඊටකට දැන් ඉතුරු 595ක්ම කියලා තියෙන එපා කියලා. නීරසයි. නීරසයි එපා ඕන් නැහැ කියලා. ඉතින් දැන් ඒක වහගත්ත දෙයක් මිනිස් අතර තියෙන. ඉතින් අර ගිහි ජීවිතයක් ගත කරන අය කියලා කියන්නේ පෞල් ජීවිතයක් ගත කරන අයයි කියලා කියන්නේ සුන්දර දේ තුළ අසුන්දර දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ද අපිට පේනවා දැන් විශේෂයෙන් ඔය සමාජ මාධ්‍ය සහ නොයිකුත් භාවිත කිරීම නිසා සංකීර්ණ ප්‍රශ්න ගැටළු රාශියක් උදා වෙලා තියෙනවා. ඉතින් මට කියන්න අවශ්‍යතාව තියෙන ගයන් ඒ නිසා අර ආදරය තුළ මේ පරිත්‍යාගශීලී ස්වરૂපියත් ඉවසීමක් තියෙන්න අවශ්‍ය වෙනවා. දැන් අපි උදාහරණයක් හොඳම දැක්ක දේ තමයි අද පොයි දවසට වැදගත්කම තියෙනදී දැන් බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේදී යසෝදරාදීව විශාල පරිත්‍යාගයක් කරනවා. එහෙමයි. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයාට ගියපු ගමනට සාප කර කර හිටියේ නැහෙනි ඈ මේ අපි සාමාන්‍ය සිදුවෙන දේ තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් දාලා ගියොත් එහෙම ඊළාට එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් කරද්දී අපි සම්පූර්ණ සාප කරන එක බිරිඳට සාප කරන එක. එතකොට ආදරය තුළ සැබෑම ආදරය තුළ සාපයක් අපිට දකින්න පුළුවන්කමක් නැහැ. අර මෛත්‍රිය අපිට කියලා දෙනවා අන්න අර කියන සංකීර්ණ මනෝභාවයට යන්නේ නැතුව අපි කොහොමද අපි සංවරශීලී ස්වරූපය කියන එක අපි ඇති කරගන්නේ කියලා. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අපිට පේනේ දේ තමයි අර මේ සම සද්ධා සම සීල සම ත්‍යාග සම පඤ්ඤා. දැන් අපි අර මිනිසු කේන්ද්‍ර බල්ලා වෙරලා මේ අපි කේන්ද්‍ර ගැනත් කතා කළා ඊට ඉස්සෙල්ලා දවසක මේ මිනිසු හොයනවානේ දෙන්න ගැළපෙනවද කියලා නේද? එතකොට මේ ගැළපීම් වලදී අත්ත වශයෙන්ම බලන්නේ ගතිගුණ ලක්ෂණ කොහොමද කියලානේ. හැබැයි සම සද්ධා සම සීල සම ත්‍යාග පඤ්ඤා වකීම අපේ ජීවිතය තුළ අපි පොඩි කාලේ ඉඳලම මෛත්‍රී පුරුදු කරන්න අවශ්‍යයි. එතකොට මේ මෛත්‍රිය වැඩිම තුළින් තමයි අර සීලී සමාධි ප්‍රඥාව වලට යන්න පුළුවන්කමක් තියෙන එක පැත්තකින්. මොකද හේතුව මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්නවායි කියලා කියන්නේ මේ පුජ්‍යලයාගේ සිතට එන්න බොහෝ රාගික සිතුවිලි සහ ඒ වගේම කාම සිතුවිලි බොහෝ දේවල් වළක්ව ගන්නට පුළුවන්කමක් තියෙන. දැන් කාම සිතුවිල්ලක් ආවට පස්සේ කාම සෙනෙහය, කාම නන්දි, කාම පරිලහ කියලා වචන කීපයක් පාවිච්චි කරනවා. කියන්නේ කාම සිතුවිල්ලක් මිනිසෙකුට ආවට පස්සේ මේ එක ගින්නක් ඒක පිච්චෙනවා. ඊළාට නිින්ද යන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට අපි අර පේනවනේ අර කොසල් රජිත මගේ එක කතාවස්තුක තියෙන එක වීදී යනකොට කාන්තාවක් දකිනවා. ඊට පස්සේ ඇයව තමන් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එයාගේ සාම්පුරුෂයා ගෙන්න ගන්නවා. ඊළඟට යාව වෙන තැනකට යවනවා. කොහොම හරි රජිතමාර රාත්‍රී කාලේ නිින්දක් ඇත්තේ නැහැ. අටුවාවේ සඳහන් වෙන්නේ වඳුරු නිින්දක් තිබ්බා කියලා. කාම සිතුවිල්ලක් මිනිසෙකුට ආවට පස්සේ ඒ සිතුවිල්ල නිසා හු දැඩි ලෙස පීඩාවකට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට මෛත්‍රියෙන් අපිට පුළුවන් මේ සිතුවිලි බොහෝ දේවල් සමනය කරගන්න. ඒ විතරක් නෙමෙයි මෛත්‍රිය අපේ හාමුදුරු සදහන් කළ ආකාරයට අර අපාද, දිපාද, චතුප්පාද, බහුප්පාද ආදී වශයෙන් බොහොම විශ්වීය සංකල්පයක් බවට පත් වෙනවා. අසුරු සැනකින් මිනිසෙකුට මෛත්‍රිය මුළු ලෝකෙට පතුරවන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඇත්ත වශයෙන්ම ඔහුට මාර්ගඵලයන්ට පත්වීමේ මූලික අඩිතාලම තමන්ගේ ජීවිතය තුළ තියෙන. එතකොට අපි අර උපාදානය කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ බැඳින්නේ ඇයි කියන එක හඳුනා ගන්න ඕනේ. කාමය කොයි විදිහට අපේ සීත තුළ පාලනය කරගන්නේ කියන එක අපි හඳුනා ගන්න ඕනේ. යහපත් වූ ජීවිතයක් ගත කරන්න නම් පරිත්‍යාගයත් ඉවසීමත් කියන එක අපේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඒ තුළ තමයි විශ්වාස පරමාඥාති කියන එක ගොඩනැගෙන්නේ. ඒ නිසා හරිම සංකීර්ණ මාතෘකාවක් බොහොම සරල විදිහට මේ කෙටි සාකච්ඡාවක සිදු කළේ. ඒ නිසා අපි මුළු ලෝකයේම මෛත්‍රී වඩන පිරිසක් බවට පත් වෙමු ජාතියාගම් ભેදකින් තොරව. ආදරය අපිට විශ්වයටම මෛත්‍රිය පතුරවන්නට පුළුවන් නම් මේ ලෝකේ කොයිතරම් සුන්දර තැනක් වේවිද. අපි අද සංඝාධිකරණය තුළින් උත්සාහ කළේ ආදරය සහ මෛත්‍රිය තුළින් අපේ ජීවිතවල තිබෙනා වූ බොහෝ දුක්ඛම් කටුළු අඩු කරගන්නට සහ ඒවා නිවා කරගනිමින් සාර්ථක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වා දෙන්නට එවිටෙන් අද පින්වත් සහභාගීත්වය ලබා දුන්නු අපේ ගෞරවනීය මහසංගරුවන මාපතක් කරන්නට සූදානම් මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති හා ශ්‍රී ලංකා
රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේට අප නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩා කත්නූරුවේ විනීත ස්වාමීන් වහන්සේටත් අපේ ගෞරව නමස්කාරය මේ මොහොතේදී පුද කරනවා. සංඝාධිකරණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ඒ වගේම අපි අද මැදින්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් තමයි සංඝාධිකරණයේ වැඩසටහනෙන් ආදරය සහ මේ මෛත්‍රිය කියන කාරණාව පිළිබඳව අපේ ජීවිතව දෙස පුළුල්ව අපි දකින්නට උත්සාහ කළේ. ඒ වගේම ඔබටත් ඔබේ ජීවිතයේ තිබෙන්නා වූ ජීවන ගැටලු අපට ලියා එවන්නට පුළුවන්. අපි සූදානම් සංඝාධිකරණයේ වැඩසටහනෙන් ඒ වෙනුවෙන් ඔබට ඉඩ හසර වෙන් කර දෙන්නේ මාතෘකාව වෙනුවෙන් අපට ලියන්න සංඝාධිකරණයේ නිෂ්පාදක ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වික්‍රමසිංහපුර බතරමුල්ල කියන ලිපිණයට ඔබට ලියන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වැඩසටහන ඔබට නැවත නැවත දකින්නට සහ අපේ අන්තර්ජාලය ඔස්සේත් ඔබට අපේ වෙබ්සයිට් එකෙන් බලන්නට පුළුවන්. www.itn.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන් අපේ වැඩසටහන් නිරන්තරයෙන්ම බලන්නට. ඒ ඔස්සේ ඔබේ ජීවිතයේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරදි කරගන්නට ඔබට අවස්ථාව උදා කර දෙන්නට සූදානම්. එහෙමනම් මේ ඇසු ධර්ම කාරණා ඔබේ ජීවිතයට ලං කරගනිමින් නිවන පසක් කරගන්නටම හේතු වාසනා වේවා කියලා අද සංඝාධිකරණයේ වැඩසටහනෙන් මේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනයේදී අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.